අයිබෝවන් ඔබ මේ එක්ව සිටිනේ ස්වර්ග ටීවී නාලිකාව ගෙනෙන සතියන්ත ප්‍රවෘත්ති ප්‍රකාශය සමගයි. මම අශ්විනි ජයසිංහ. සෑම සතියකට වරක්ම ලොවටා සිදුවන කිතුණු පුවත් ඔබේ ආලින්දයට ගෙනීම අපේ බලාපොරොත්තුවයි. එසේනම් මෙවැනි වූ සතියේ විශේෂාංග වෙත. ගම්පහ දිස්ත්‍රික් යොවුන් ක්‍රීඩා වසන්තය 2017. පාස්කුව වෙනුවෙන් අපූරු තිළිණ. Assembly of God ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවයේ මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන යොවුන් ක්‍රීඩා වසන්තය 2017 පසුගියදා පවත්වනු ලැබුවා. මෙහිදී ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, බැඩ්මින්ටන් හා ධාවන ඉසව් කිහිපයක්ද පවත්වනු ලැබුවා. කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් පැවති මෙම ක්‍රීඩා උත්සවය පිළිබඳ ස්වර්ග ටීවී ගෙනෙන සටහනයි. යොවුන් ක්‍රීඩා වසන්තය යනු Assembly of God ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවයේ මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ක්‍රීඩා උත්සවයක් වේ. මෙය පසුගියදා කටුනායක වෙළඳ කලාප ක්‍රීඩාංගණයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබුවා. මේට ගම්පහ අවට AOG සභාවන්වල විශාල පිරිසක් සහභාගී වූ බවට සංවිධායක මණ්ඩලය විසින් සඳහන් කරනු ලැබුවා. මේ සඳහා ක්‍රිකට්, වොලිබෝල්, නෙට්බෝල්, බැඩ්මින්ටන්, කැරම් හා සුවිශේෂී මලල ක්‍රීඩා අංගයන් රැසක්ද පවත්වනු ලැබුවා. මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ AOG සභාවන්ට අයත් තරුණ පිරිස් ඉතාමත් උද්යෝගයෙන් ක්‍රීඩා අංගයන්වල නිරත වන අයුරු දැකගත හැකි වුණා. ක්‍රීඩා අංගයන් සියල්ල ආරම්භ කිරීමට ප්‍රථම දෙවි සමිඳුන් වෙනුවෙන් යාඥාමේයක් පවත්වා ක්‍රීඩා උත්සව කටයුතු සාර්ථකව සිදු කිරීමට ආශිර්වාද ලබා ගැනීමටද පිරිස කටයුතු සිදු කරනු දැකගත හැකි වුණා. Assembly of God ගම්පහ දිස්ත්‍රික් තරුණ සේවයේ මගින් විවිධ වූ ක්‍රියාකාරකම් ප්‍රදේශයේ තරුණ පිරිස් වෙනුවෙන් සිදු කරනු ලබන අතර මේ නිසාම බොහෝ පිරිස් සුභාරංචිය අසා දෙවන් වහන්සේගෙන් ගැලවීම ලබාගෙන ඇත. මෙහිදී තරුණ වැඩමුළු නායකත්ව පුහුණු සැසිවාරයන් හා විවිධ වූ ආශිර්වාදාත්මක මෙහෙයන් නිරන්තරයෙන් පවත්වනු ලබයි. මෙම ක්‍රීඩා උත්සවයේද මොවුන් විසින් වාර්ෂිකව සිදු කරනු ලබන අතර තරුණ පිරිස් අතර සුහදත්වය හා නායකත්වය යන ගුණාංගයන් වැඩිදියුණු කිරීම මෙහි මූලික අරමුණ වේ. ප්‍රදේශයේ විවිධ සභාවන් නියෝජනය කරමින් පිරිස් සහභාගී වීම තුළ බොහෝ දෙනා තුළ සුහදතාවයද මින් වර්ධනය කර ගැනීමට මෙහිදී සියල්ලන්ටම හැකි වූ අතර ක්‍රීඩාවට අමතරව ගැලවීමේ මාර්ගය තුළ මෙවන් වූ ක්‍රියාකාරකම් තුළින් තරුණ පරපුර දෙවි සමිඳුන් වෙත තව තවත් ලංවන බව සියල්ලන්ටම අත්දැකීමට හැකි වූවා. පසුගියදා පැවති පාස්කු දිනය සමරනුවස් උස්වැටකෙයියාව බෙතෙල් යාඥා මධ්‍යස්ථානයේ තරුණ කැල විසින් විශේෂ සිනමා පටදැක්මක් සංවිධානය කර තිබුණා. මෙහි විශේෂත්වය වන්නේ මෙලෙස ප්‍රදර්ශනය කර තිබූ සිනමා සිත්තම නොමිලේ ප්‍රදර්ශනය කිරීම හා එලිමහන් ස්ථානයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු සලස්වා තිබීමයි. ජේසුතුමන්ගේ කුරුසිපත් වීම පිළිබඳ දක්වා තිබූ මෙම සිනමා රංග දැක්ම පිළිබඳ අපූරු පුවතයි මේ. පසුගියදා පැවති පාස්කු දිනයේ සැමරීම මූලික කරමින් විවිධ වූත් වැඩසටහන් රාශියක් ලංකාව පුරා කිතුණු සභාවන් විසින් සංවිධානය කර තිබුණු බව අපට දැක ගැනීමට හැකි වුණා. මේ අතරින් විශේෂ වූ ක්‍රියාකාරකමක් පිළිබඳ පුවතක් අපට වාර්තා වන්නේ උස්සටකෙයියාව බෙතෙල් යාඥා මධ්‍යස්ථානයේ මගින් වේ. දෙවියන් වහන්සේගේ අසීමිත වූ ආදරය හා දයාව ලෝකවාසීන්ට පෙන්වනුවස් උන් වහන්සේගේ පුත්‍රයාණන් ලෙස මෙලවට පැමිණි ජේසුතුමන් මනුෂ්‍යයාගේ පාපයන් නිසා සිය ජීවිතය කුරුසිය මත හොවා වන්දි ගෙවීම හා නැවත උත්ථාන වීම පාස්කුව තුළ සමරනු ලබයි. මෙම පුවත ඇතුළත් සිනමා පටයක් ප්‍රදර්ශනය කිරීම ප්‍රසිද්ධ ස්ථානයක සිදු කිරීමට මෙම දේවස්ථාන තරුණ කැල පසුගියදා කටයුතු කරනු ලැබුවා. මෙහිදී උස්සටකෙයියාව බස් නැවතුම් පොලේදී මෙම සිනමා සිත්තම ප්‍රදර්ශනය කර තිබුණු අතර බොහෝ දෙනා මේ නැරඹීමට පැමිණ සිටි බවට වාර්තා වනවා. මෙම ක්‍රියාකාරකමේ මූලික අරමුණ ලෙස උස්සටකෙයියාව බෙතෙල් තරුණ කැල සඳහන් කරනුයේ දෙවියන් වහන්සේගේ හා ජේසුතුමන්ගේ අසීමිත ආදරය, දේවදයාව මිනිසුන් අතරට ගෙන යාම බවයි. මෙහිදී සිංහල හා ද්‍රවිඩ යන භාෂා ද්විත්වයෙන්ම මෙම චිත්‍රපටයේ දර්ශන වාරයන් පෙන්වනු ලැබූ අතර මෙම අවස්ථාවට රැස්ව සිටින්නන් හට සුභාරංචි පත්‍රිකා සහ සුභාරංචි අඩංගු සංයුක්ත තැටි බෙදා දීමක්ද සිදු කිරීමට කටයුතු කරනු ලැබුවා.
ඉතා ශීග්‍රයෙන් විනාශ වන මෙම මිනිස් සාර ධර්මයන් රැක ගැනීමට දෙවන් වහන්සේගේ දයාව මත එක් රැස්වීමට මෙය ප්‍රායෝගික ආරාධනයක් බව උස්සෙන්ටකෙයාව බෙතෙල් යාක්ඥම් මධ්‍යස්ථාන තරුණ සංගමයේ විශ්වාසයයි. එම පුවතත් සමගම අපි ඔබින් සමුගන්නවා. මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය අඟහරුවාදා රාත්‍රී 11ට නැවත විකාශය වේ. ඔබේ ප්‍රදේශයේ දේවස්ථානයේ කිතුන පුවත් අප වෙත දන්වා එවන්නට දැන් ඔබට අවස්ථාව තිබෙනවා. ඔබට සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.